මේ රටට තරුණ නායකත්වයක් ඉල්ලුවනම් ඔබේ හදවත යමක් ඉල්ලුවනම් හෙට දවස වෙනුවෙන් හෙට ඔබේ දරුවාගේ වෙනුවෙන් ඔබ යමක් ඉල්ලුවනම් ඒ නායකත්වය දෙන්න පුළුවන් ඒ ජව සම්පන්නම ඔබේ අභිමානයේ හෙට ලෝකයට ගෙනියන්නට පුළුවන් ඒ ජව සම්පන්න නායකත්වයක් තියෙනවනම් ඒ නාමල් රාජපක්ෂ එහෙනම් තමන්ගේ අභිමානය පෙන්නපු ඒ මහා කළු සිංහලයා කිසිම කෙනෙකුට දනන මැව්වේ මහා සිංහලයා ඒ මහා යකඩ හස්තය අදෝ බලඟ අහල බලන්න ඔබේ පපුව ගැහුන් නැද්ද මහින්ද රාජපක්ෂයන් මේ පොළොව මත අඩිය තබනකොට ඒ තමයි හෘද සාක්ෂිය හොඬ ඒ තමයි ඒ ස්පන්දනය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමනි ඔබතුමා මේ පොළවට අඩිය තියෙනකොට මහා බරට දැනෙනවා මේ රට රක්ක නායකයා ඔබ මේ රටේ සියලු දෙනාටම ඔය ජීවිත දානය උස්ම පොද දීපු නායකයා ඔබ ඒ නිසා ඔබතුමාගෙන් පිට කාටම හෝ යම් සිතුවිල්ලක් දරන්නට පුළුවන් නම් ඒ කිසියෙකුට කෙලෙහිගුණේ සහ ඔහු සිංහලයක් නොවිය යුතුයි කියා මා සිතනවා ඒකට හේතුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් කියන්නේ මේ රට වෙනුවෙන් තමන්ගේ අන්තිම උස්ම පද දක්වා ජීවිතේ පරදුවට තියලා ඔබ වෙනුවෙන් හෙට දවස නිර්මාණය කරපු නායකයෙක්. එහෙමනම් එතුමා මේ රටේ මහා සංවර්ධනයක් කරලා ඔබේ දරුවාගේ ඔබගේ අනාගතේ මහා ඉහළින් පවත්වපු කෙනෙක්. එතුමා වැඩ කොටසක් නිම කරලා එතුමා නවත්වපු තනක් තියෙනවා. අපි තවමත් එතන නතර වෙලා ඉන්නේ. අපි තවමත් එතන නතර වෙලා ඉන්නේ. සියලු කුමන්ත්‍රණ සියලු බලවේගයන් මතින් අපිව තවමත් එතන නවත්තලා තියෙන්නේ. එහෙමනම් ඒ නවත්තපු තැනින් පටන් ගන්නට එතුමාගේ ලේන් උපන් නායකත්වයක් නැවතත් මේ පොළොව මත හඬගාන නායකත්වයක් බවට පත්ලා තිනවා ඒ නාමල් රාජපක්ෂ. ආදරණීය අම්ම තාත්තේ ආදරණීය සහෝදර සහෝදරනි ආදරණීය තරුණ පරපුර සහ හෙට උපදින් ඉන්න දරුවන් වෙනුවෙනුයි මේ කතාව. මෙතන ඉන්න සියලුම විද්වත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් සහ සියලු දෙනාගෙන් අවසරයි සහ කොන්ද කෙලින් තියාගත්ත නායකයෙක් ඉන්නවා ජොන්සන් ඇමතිතුමනි ඔබට මගේ ආචාර්ය සහ හැමදාමත් ඔබට ගෞරවණීයයි. හේතුව මේ රටේ හැමදාම මේ රට වෙනස් කරේ කොන්ද කෙලින් තියෙන මිනිස්සු. එහෙට මෙහෙට පැන්න මිනිස්සු නෙමෙයි කොන්දකනින් තියෙන මිනිස්සු. සිංහලයට හොඳ කොන්දක් තියෙනවා. හැමදාම මේ රට රකින්නට ඉස්සරහට ආවෙත් ඒ කැක්කුම මේ නහරවල දුවපු මිනිස්සුන්ට. මේ රට වෙනුවෙන් දිව පිදුවේ
දිවිපිදුවේ මේ රටේ ආදරණීය අම්මලා තාත්තලාගේ අහිංසක දරුවෝ ඒ කොන්ද කෙලින් තිබිච්ච මිනිස්සු. ඉතින් ජෝන්සන් ඇමතිතුමනි, ඔබතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ට දවන්ත ශක්තියක් වෙලා අදත් ඉතාමත් අභිමානවත් ලෙස මේ කුරුණෑගල දිස්ත්‍රික්කයට නායකත්වයක් දෙනවා. ඒ නිසා ඔබට විය යුතුකම මේ කුරුණෑගල දිස්ත්‍රික්කය ඔබට තබාවි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමනි, ඔබ වෙනුවෙන් ඕන තරම් හඬ නගලා ඇති. ඔබ වෙනුවෙන් ඕනෑම දෙයකට සූදානම් හේතුව, ඔබවන් නායකෙක් වෙනුවෙන් යමක් කරන්නට තියෙනවා නම්, යුතුකමක් රකින්නට තියෙනවා නම්, ගැහණියක් හැටියට මම ඒක රකින්නවාමයි. මේ රටේ 150කට වඩා ඉන්න කාන්තාවන් ඔබේ හෘද සාක්ෂියට අත දීලා හන්න ඔබේ හෘද සාක්ෂිය කතා කරන්නේ මහින්ද රාජපක්ෂන් නිර්මාණය කරපු රට ගැන නෙමෙයිද? ඔබේ දරුවගේ උස්ම පොද රැක්කේ මහින්ද රාජපක්ෂන් නෙමෙයිද? අද බඩගින්දරක් නැතුව, පපුවේ ගින්දරක් නැතුව නිතා නිදහසේ ඇවිදින්නේ මහින්ද රාජපක්ෂ නිසා නොයේද කියන එක ඔබ ඔබෙන් අහන්න. එහෙමනම් එතුමා වෙනුවෙන් එතුමා නිර්මාණය කරන නායකත්වයක්, එතුමා මහා රුක්ෂයක් වෙලා, මහා දවන්ත සෙවණාලක් වෙලා එතුමාගේ පුත්‍රයාට අද නායකත්වය දෙනවා. එහෙමනම් සැප්තැම්බර් 21 වෙනිදාන් පස්සේ මේ රටේ නායකත්වය නැවතත් නාමල් රාජපක්ෂෙන් ලබා දෙන්නේ මහින්ද රාජපක්ෂයන්ට. මේ රට බාර දෙනවා කියන එදා යුතුකමින්මයි කියලා මම හිතනවා. 2005 මහින්ද රාජපක්ෂයන් රට ගත්තේ මේ රටේ යුද්ධය ඉවර, මේ රටේ මිනිස්සු ඔක්කොම ඉල්ලුවේ යුද්ධය ඉවර කරන්න. එතුමා දුන්නු පොරොන්දු හැම එකක්ම ඉෂ්ට කරා. අද නාමල් රාජපක්ෂ මැතිතුමත් කරන්න බැරි පොරොන්දු අපට දෙන්නේ නැහැ. බොරු කයිවාරු ගහන්නෙත් නැහැ. බොරුවට එක්රොක් කරලා දෙන්න බැරි කරන්න බැරි එක පොරොන්දුවක්වත් එතුමා දෙනවා කියලා ඔබට කියන්නේ. කරන්න පුළුවන් දේ පමණක් එතුමා කියනවා. ඒක තමයි සැබෑ නායකත්වය. ඔබව රවට්ටලා ගන්න දෙයක් නායකයන්ට නැහැ. හෙට දවසේ ඔබේ අනාගතය නිර්මාණය කරන්නට පමණයි නායකත්වය අවශ්‍ය වෙන්නේ. ඒක නිසා මම හිතනවා නාමල් රාජපක්ෂ මැතිතුමනි, ඔබ අනාගත ජනාධිපතිතුමන්, මේ රට බහර ගන්නට ඉන්න ජනාධිපතිතුමන්, ඔබ පොරොන්දු වෙනවා මේ රටේ වීගවියාව ශක්තිමත් කරන්නට, මේ රටේ කෘෂිකර්මය ශක්තිමත් කරන්නට. ඔබගේ ආදරණීය පියාණන් සහ ඔබ මේ රටේ සියලු මිනිස්සුන්ගේ දහඩිය සුවඳ අඳුනන නායකත්වයක්, මේ රටේ දූවිලි සුවඳ අඳුනන නායකත්වයක් නම් මේ රටේ මිනිස්සුන්ගේ ලේ සුවඳින් ගලා හැලෙන ඒ දුක් කඳුළු වලට හැට දවසේ ඔබ අනිවාර්යෙන් නායකත්වයේ දෙයි කියලා මම විශ්වාස කරනවා. හැමදාමත් මම වේදිකාවට ආවා කිසිම වරදාන වරප්‍රසාදයක් මම ලබා ගත්තේ නැහැ. ඒක නිසා මගේ කොන්ද කෙලින් මට ඕනම තැනක කතා කරන්න පුළුවන්. ඒ හැම තැනකම ගිහිල්ලා මම කතා කරේ ඔබ වෙනුවෙන්. ඔබ ශක්තිමත් නම් කලාකාරණියක් හැටියට මම ශක්තිමත්. මගේ විෂය දේශපාලනය නෙමෙයි, මගේ විෂය කලාව. ඔබ හොඳින් නම්, ඔබ ශක්තිමත් නම් මේ පොළොව මත කලාකාරණියක් හැටියට මට වැජ වෙන්නට හැකි. ඔබ සතුටු කරන්නට කලාකාරණියක් හැටියට මට කරන්නට තියෙන දේ බොහෝයි. ඉතින් ඒ නායකත්වය තමයි අද මෙතන. ඒ නිසාම තමයි බොහෝ දේවල් කියද්දි කරද්දි මේ වේදිකාවට එන්න තරම් මගේ කොන්ද ශක්තිමත් වෙන්නේ. ඒක නිසා ආදරණීය අම්මේ තාත්තේ, ආදරණීය කාන්තාවන්ට කියනවා, සමහර වෙලාවට ඔබේ දරුවා මහින්ද රාජපක්ෂන් යුද්ධ දිනන වෙලාවේ පොඩි දරුවෝ වෙන්නේ නැති. යුද්ධ කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. ගමක් ගමක් ගානේ ලිච්ච සොදුකොඩි ගානේ ගොලන් දන්නේ නැහැ. ගමක් ගමක් ගානේ හෙච්ච අඳෝනා ගානේ ගොලන් දන්නේ නැහැ. ගමකට ආපු මිනි සංඛ්‍යාව ගොලන් දන්නේ නැහැ. වැඩිම මිනි පැටියෙන් නැත මේ කුරුණෑගලට. ඔබ සතුටු වෙන්න, මේ රට රැක්ක සමස්ත තරුණයන්ගෙන් වැඩිම පිරිසක් කුරුණෑගල දිස්ත්‍රික්කේ. ඒක නිසා මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අම්මලා තාත්තලා හරි අභිමාණයෙන් මේ පොළොව මත ඇවිදින්නට පුළුවන්. හේතුව ඔබේ දරුවා දිවි දීලා පුදවගත් බේරගත් රටක් මේක. ඉතින් කාන්තාවන් හැටියට ඔබට තියෙනවා කුළුඳුල් ඡන්දය හිමි ඇති මේ ඡන්ද වාරයේදී, මේ ජනාධිපතිවරණයේදී. ඒක නිසා මේ ජනාධිපතිවරණයේදී ඔබ ඔබේ දරුවට කියන්නට ඕනේ, අම්මට තාත්තට ගරු කරනවා නම් ඔබේ දරුවගේ කුළුඳුල් ඡන්දය වෙන කාටවත් නෙමේ, සැප්තැම්බර් 21 වෙනිදා නාමල් රාජපක්ෂ වෙනුවෙන් විය යුතුමයි. එය නාමල් රාජපක්ෂ වෙනුවෙන් විය යුතුමයි. එය ඔබ මහින්ද රාජපක්ෂයන්ට කරන කලගුණ සැලකීමක්. එය එසේ විය යුතුයි. සිංහලයා කියන්නේ හැමදාමත් මානුෂික ගුණාංග වලින් පිරුණු කෙලෙහි ගුණ දන්න, ඒ සංග්‍රහය හොඳට දන්න මිනිස්සු. ඔබ ගනුදෙනු කරන්නේ මේ නායකත්වෙත් එක්ක වගේම මතක තියාගන්න,
මේ රට එහෙම ලේසි පාසු රටක් නෙමේ. කාටවත් නම්වන්න පුළුවන්, හොරකම් කරන්න පුළුවන්, එහෙම ගෙනියන්න පුළුවන්, මේ තියෙන සම්පත් ටික විකුණ ගන්න පුළුවන්. එතකොට මේ රටේ නොපෙනෙන බලවේගයන් ටික අවදි වෙනවා. අපදි වෙලා ඔබට කතා කරන්නට පටන් ගන්නවා. මේ රටේ නොපෙනෙන බලවේගයන් නායකත්වයන් බිහි කරනවා. ඒ නිසා තමයි එවැනි නායකත්වයක් ඇටිට තරුණ නායකත්වතුණු නාමල් රාජපක්ෂන් අද ඔබ ඉදිරියේ ඉන්නේ. ඒක නිසා ආදරණීය අම්මේ තාත්තේ, ආදරණීය තරුණ තරුණියන්, ආදරණීය කාන්තාවන්ට, සියලු කාන්තාවන්ට මම කියනවා ඔබේ වගකීම ඉෂ්ට කරන්න. මට දැනෙන්නේ මෙතන මේ වේදිකාවට ආපු පිරිසක් හැටියට නෙමේ, ඡන්දදායකව මේ මුළු රටේම විසිරෙන ඡන්දය රැස් කරන කණ්ඩායම් හැටියටයි මට ඔබ දැනෙන්නේ. ඒක නිසා ආදරණීය අම්මේ තාත්තේ මට කියන්න තියෙන එකම දේ, මෙවර ජනාධිපතිවරණය කියන්නේ අපේ හදගස්ම. මෙවර ජනාධිපතිවරණය කියන්නේ තවත් යුද්ධයක්. යුද්ධ කරන්නේ ආයුධ වලින් පමණක් නොවේ, මෙයත් යුද්ධයක්. අපි ආයුධයෙන් යුද්ධ කරලා දින්නා. මහින්ද රාජපක්ෂන් කිසි කෙනෙකුට බය නැතුව මේ රට ඔබේට ගලවලා දීලා අද නිදහස් කරලා තියෙනවා. ඉතා ලොකු සංවර්ධනයකට ගිහිල්ලා තියෙනවා. ඒ සංවර්ධනේ නතර වෙලා තියෙනවා. එහෙනම් ඒ සංවර්ධනේ නැවත වතාවක් අලුත් කරලා අලුත් සංවර්ධනයක් විදිහට දකින්නට අවශ්‍ය වෙනවා නම් ඔබ ඡන්දය පාවිච්චි කරන්නට ඕනේ නාමල් රාජපක්ෂ වෙනුවෙන්. එහෙමනම් ඔබ මේ සැප්තැම්බර් 21 වෙනිදා මේ රට නැවත වතාවක් වෙනස් කරાવી. නැවත වතාවක් මේ රට වෙනත් මානයකට හරවાવી. අර සියලු බලවේගයන් නැගිටලා ඒ දුන්නු ජව සම්පන්න තරුණ නායකත්වය මේ රටේ ඉහළින්ම ඔසවා තබාවි. නාමල් රාජපක්ෂ කියන නමට කියාමා විශ්වාස කරනවා. නාමල් රාජපක්ෂ මැතිතුමනි, ඔබට ලොකු යුතුකමක් තියෙනවා. මේ වෙනකොට මේ රටේ තරුණ පිරිස මේ රටෙන් එළියට යනවා. ඔබේ වගකීම කියලා මම විශ්වාස කරනවා. ඔබ ඒතරම් ශක්තිමත් ලේකින්, මහා අභිමානවත් කේසර ලේකින් උපදින දරුවෙක්. එහෙමනම් මේ රටේ තරුණයා හදගැස්ම ඔබ හොඳින් අඳුනනවා. මේ රටේ තරුණයන්ගේ තාක්ෂණය කොයි වගේද? මේ රටේ දරුවන්ගේ සිහින ටික කොහොමද? මේ රටේ තරුණයේ කොයිතරම් ජව සම්පන්න කරොද්ද අපිට හෙට දවස දකින්න පුළුවන් කියන එක ඔබ හොඳ ආකාරවම දන්නවා. එහෙමනම් ඒ ගිය හැම තරුණයක්ම නැවත වතාවක් මේ රටට ගේන්නට ඔබ අවශ්‍යයි. ඒ වෙනුවෙන් සියලුම සම්පාදනයන් ඔබ සිදු කළ අවශ්‍යයි. මේ ඔබේ කාලේ ඔබට මේ නායකත්වයේ මේ මිනිසුන් එක්රොක් වෙන්නේ ඔබ ගැන දැඩි විශ්වාසෙන්. එදා මහින්ද රාජපක්ෂ ගැන විශ්වාසය තිබ්බනම් අද එහා සමානව විශ්වාසය තියන්න පුළුවන් එකම නායකයා නාමල් රාජපක්ෂ කියන එක මා ඔබට මතක් කරනවා. මම හිතන්නේ මං වගේම තවත් කතිකෝ ඉන්නවා. ගොඩක් කතා කරන්නට අවශ්‍ය නැහැ. මම එදානම් කිව්වේ සිංහ කොඩිය අතට අරගෙන මේ මහ පොළෙන් පස් පිටක් අරගෙන හෘද සාක්ෂියට අත තියලා අහන්න කාටද ඡන්දෙ දෙන්න ඕනේ කියලා. මං ආයෙත් මතක් කරනවා ඔබ අහන්න ඔබෙන් මේ වෙලාවේ කාටද අපි ඇත්තටම ඡන්දෙ දෙන්න ඕනේ? අපි කිසිවෙකුට රැවටෙන්නට අවශ්‍ය නැහැ. එතුමා පිරිසුදුයි. මෙතනින් එහා බිහි වෙන එතුමාගේ පක්ෂය ඉතා පැහැදිලිවම පිරිසුදුයි. අලුත් මුහුණු වරකින් එතුමා එන්නේ. ඒ වගේම එතුමා අලුත් මුහුණු ටිකකින් මේ රට නිර්මාණය කරાવી, තරුණ ජව සම්පන්න මුහුණු වර ටිකකින්. ඉතින් ආදරණීය අම්මේ තාත්තේ, ඒක බිහි කරන්න නම් ඔබේ ඒ වටිනා ඡන්දය නාමල් රාජපක්ෂ වෙනුවෙන් විය යුතුමයි. ඒ කඳවුරු බැඳලා ඔබ ඔබේ යුතුකම ඉෂ්ට කරાવી කියලා මම විශ්වාස කරනවා. ගොඩක් කතිකෝ ඉන්න නිසා මට කියන්නට ගොඩක් දේ තිබුණත් මගේ හදගැස්ම හැමදාමත් මහින්ද රාජපක්ෂයන්. එතනින් පස්සේ එතුමා වෙනුවෙන් එතුමාගේ ලේන් උපන් ඒ මහා කේසර සිංහගේ ලේ ඇවිල්ලා තියෙනවා. එතනත් අපි හිටගෙන ඉන්නවා. අපිට විශ්වාසයි මේ රටට ආදරය කරන මිනිසා මහින්ද රාජපක්ෂ නම් නැවතත් ඒ රකින්නට පුළුවන් මිනිසා නාමල් රාජපක්ෂ කියන එක. එහෙමනම් ඔබ සියලු දෙනාට ජයන් ජය වේවා. නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔබ හෙට කඳවුරු බැඳුමින් ඔබේ යුතුකම ඉෂ්ට කරાવી කියලා මා විශ්වාස කරනවා. එහෙමනම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමනි, ඔබතුමාට ජයන් ජය වේවා. නාමල් රාජපක්ෂ හෙට ජනාධිපතිතුමනි, අනාගත ජනාධිපතිතුමනි, ඔබට ජයන් ජය වේවා. ආදරණීය අම්මේ තාත්තේ, ඔබට ජයන් ජය වේවා. හෘද සාක්ෂිය ස්පන්දනයට ඔබ හුම් කන් දේවි. ඡන්ද පොළවල් වලට යන අන්තිම මොහොතේ කොයි තීරණේ තිබුණත් මේ සබහ දහම ඔබ වෙනස් කරાવી. සබහ දහමේ නාමය
සබහදාමය හුන් කන්දෙන රාජපක්ෂවරුන් වේවි කියලා මා විශ්වාස කරනවා. ස්තුතියි.